ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න අපි කළ යුතු දේ තේරුම් ගන්න කළ යුතු දේ මොකද්ද කියලා තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කර ගැනීම සඳහා හේතු වෙන කාරණා හොයලා ඒවා ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. හොඳයි පින්වත්නි, අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවෙන් අපිට හැමදාමත් තියෙන ගැටලුවක් निराකරණය කර ගැනීමටයි කර ගැනීමට හේතු වෙන යම්කිසි ප්‍රධාන ධර්ම කාරණාවක්. සම්මා දිට්ඨිය පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මහා චත්තාරිසික සූත්‍රය ආශ්‍රයෙන් තමයි මේ දිනවල අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරලා තියෙන්නේ. එතකොට ඒ සූත්‍රයට අනුව අපි ඊයේ දවසේ සාකච්ඡා කරා මාර්ග සිතක් මාර්ග සමාධිය කියන්නේ මොකද්ද කියලා. මාර්ග සමාධිය ගැන සාකච්ඡා කරා. ඒ මාර්ග සමාධියට හේතු වෙන අංග මෙන්න මේ අංග ටික එකතු වෙලයි මාර්ග සමාධිය හැදෙන්නේ කියලා ඒක අපි පැහැදිලි කරගත්තා. ඒක අපි කරන වැඩක් නෙවෙයි, අපේ අතීත සිතුවිලි හේතු වෙලා එකතු වෙලා වර්තමාන සිතුවිලි හැදෙනවා වගේ අපි සම්මා දිට්ඨි පැත්තෙන් සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන අංග හත අපේ හිතේ වර්ධනය වුණහම මාර්ග අවස්ථාව දක්වාම මාර්ග අංගයක් එහි තියෙන ඉහළම තැනට වර්ධනය වෙලා ඒ අට එකතු වුණහමයි මාර්ගාංගය දෙන්නේ සම්පූර්ණ මාර්ග සමාධිය හැදෙන්නේ. ඉතින් අන්නේ මාර්ග සමාධියට හේතු වෙන කාරණා සාකච්ඡා කරද්දී මේ සූත්‍ර ධර්මයේ සඳහන් වෙනවා මේ ආර්ය වූ සම්මා සමාධිය කුමනද සෝපනීසෝස පරික්ඛාරෝ මේ හේතු වෙච්ච එකතු වෙච්ච අර අංග ටික එකතු වෙච්ච ආර්ය වූ සම්මා සමාධිය ඇති වෙන්න මොකක්ද මූලික වෙන්නේ පූර්වාංගම වෙන්නේ මොකක්ද ඉස්සෙල්ලාම හේතු වෙන්නේ මොකක්ද කියලා සඳහන් වෙන්නේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති කියලා. සම්මා දිට්ඨිය තමයි සම්මා දිට්ඨි යතමයි පූර්වාංගම වෙන්නේ කියලා. පූර්ව අංගයක් වෙනවා. ඉස්සෙල්ලාම හේතු වෙන අංගයක් වෙනවා. ඉස්සෙල්ලාම හේතු වෙන අංගයක් වෙනවා. ඉතින් මේක අපි සිද්ධ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තාම හරි. මොකක්ද මේ සම්මා දිට්ඨිය කියලා ඊට පස්සේ සඳහන් කරනවා. යමෙක් මිත්‍යා දෘෂ්ටිය විදිහට දනීද සම්මා දිට්ඨිය විදිහට දනීද එපමණකින් ඒ තැනැත්තා සම්මා දිට්ඨික වේ කියලා. මේ ගැටලුව තමයි දැන් විසඳ ගන්න තියෙන්නේ. මේක ඉතා පැහැදිලිව සඳහන් කරනවා මොකක්ද මේ පූර්වාංගම වෙන නැත්නම් කතංච භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති මිච්ඡා දිට්ඨි ඉති පජානාති සම්මා දිට්ඨි ඉති පජානාති සාස්ස හෝති සම්මා දිට්ඨි. මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දනීද සම්මා දිට්ඨිය වශයෙන් දනීද එපමණකින් එතනත්ත සම්මා දිට්ඨිකයි කියලා. හැබැයි මේ කියන්නේ පින්නත්නි මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මේ දන්නවා කියන්නේ මොකක්ද? මේ නැත්තම් දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා හොඳට තේරුම් ගත්තාම අපිට මේක වටහා ගන්න පුළුවන්. මම මේ අත්තන්ගේ මෙහෙම අහන්නම්. ඕක තේරුම් ගන්න අපි මෙන්න මෙහෙමයි. හිතට එකඟව ජීවත් වෙන එක හරිද? මම හැමදාම අහනවා ඕක. නමුත් දැන් මේක තේරුම් කරද්දී අනිවාර්යෙන් අහන්න වෙනවා. හිතට එකඟව ජීවත් වෙන එක හරිද? අපි හරි ආඩම්බරෙන් ඕක කියන්නේ. මම හිතට එකඟව ජීවත් වෙන්නේ. ඒක හරිද? මේ බලන්න කවුරු හරි ගැන මම අප්‍රසාද හැඟීමකින් ඉන්නවා. හරිද? මොකද මම දන්නවා එයා නරක වැඩක් කරන කෙනෙක්. එයා හොඳ නැහැ කියලා. හොඳටම දන්නවා එයා හොඳ නැහැ. එයා නරක වැඩක් කරනවා. එයා ගැන කතා කරලා වැඩක් නැහැ කියලා අපි කියන්නේ. නේද? අන්න එහෙම කියලා අපි කෙනෙක් ගැන නරක හැඟීමකින් ඉන්නවා. දැන් මම කාට හරි එයා ගැන කියනවා.
අපෝ එයා නරක කෙනෙක් කියලා. හිතට එකගවමද නැද්ද කියන්නේ? හිතට එකගවමද නැද්ද කියන්නේ? හිතට එකගවමයි කියන්නේ. නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. මම බොරුවක් නෙවෙයි කියන්නේ. මං හිතට එකගවමයි කියන්නේ. මොකද මේ මං හොඳට අහලා තියෙනවා එයා ගැන. මං දන්නවා එයා ගැන. එයා නරක කෙනෙක් කියලා. ඊයේ හැන්දෑවේ කියන්නේ කොහොම කිව්වේ? ඊයේ රෑ වෙලා ඇවිල්ලා කවුරු හරි මට එයා ඉතාම හොඳ කෙනෙක් බව ඔප්පු කරලා පෙන්නනවා. මං ඉඳලා තියෙන වැරදි අවබෝධයකින්. හරි. එතකොට අද උදේ මම මොකද කරන්නේ? කෙනෙක් හම්බුනහම අරයා ගැන හොඳ දනාකද කියන්නේ? හිතට එකඟවද නැතුවද? ආ මොකද්ද දැන් වැඩි? නේද? ඊයේ හැන්දෑවේ හිතට එකඟවම අරයා ගැන නරක කියපු මම අද උදේ හිතට එකඟවම හොඳ කියනවා. දැන් මොකද කරන්නේ? එහෙනම් හිතට එකඟව ජීවත් වීම හරිද? හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. අන්න බලන්න අපේ ජීවිතේ අපි එහෙනම් හිතට එකඟව ජීවත් වෙන එක හරි වෙන්නත් පුළුවන් නම් වැරදි වෙන්නත් පුළුවන් නම් නේද? හරි වෙන්නේ කොයි වෙලාවටද? ඇත්ත දේ දන්න දවසට. නේද? ඇත්තටම අරයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා මන් දන්නේ නැහැ. දන්නවනම් හරියටම එයා හොඳ කෙනෙක්. එයා හොඳ කෙනෙක් කියන්නේ ඕක. අන්න හොඳයි කියලා මම දන්නවනම් අන්න හිතට එක කතා කරන එක හරි. මම මගේ දැනුම තියෙන්නේ නරකයි කියලා නම් මං හිතට එක කියලා තියෙන්නේ වැරද්දක්. නේද? අපි එක එක්කෙනාට එක එක්කෙනාට පින්වත්නි එක එක ඒවා දැනෙන්නේ එක එක ඒවා ගැන තේරෙන්නේ අපේ අතීත දැනුම අනුවද නැද්ද? නේද? එක එක්කෙනාට එක එක දේවල් ගැන එකම පුද්ගලයෙක් ගැන මම දැන් කියනකොට එක එක්කෙනාට හොඳ කෙනෙක්ගේ නරක කෙනෙක්ගේ කියලා අදහස් වෙන්නේ අතීත දැනුම අනුව. අතීත දැනුම අනුව. මේ මුළු ජීවිතේම එහෙමයි. හරි. මේ මුළු ජීවිතේම සමහර විට අපි හොඳ නැති දේවල් හොඳයි කියලා හිතමින් ජීවත් වෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා. හරි. හොඳ දේවල් හොඳ නෑ කියලා හිතාගෙන ජීවත් වෙන්න පුළුවන් ඉඩ කඩ තියෙනවා. ඒකනේ අපි කවුරු හරි කෙනෙක් මොන හරි කිව්ව ගමන් අපේ හිත ඉක්මනට වෙනස් වෙනව නේද? තිබ්බ අදහස් ඔක්කොම වෙනස් වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට මිත්‍යා දෘෂ්ටික අදහස් පහළ වෙනවා. හරි. මිත්‍යා දෘෂ්ටික අදහස් පහළ වෙනවා. ඒ පහළ වෙනකොට සමහර අය මිත්‍යා දෘෂ්ටික අදහසක් ඒක කියලා දන්නේ නැහැ. හරි. උදාහරණයක් කියමුකෝ. හොඳට මේක පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. කෙනෙක් අපි හිතමුකෝ ලොකු පාපයන් කරනවා. හරිද? ලොකු ඒ පාපයන් කරන අතරවාරේ එයා කියනවා මට කර්මඵල විශ්වාසයක් නැහැ කියලා. ඒ කියන ඔය කියන දේවල් නැහැ. මෙන්න මේ කාලය ඇඳලා නිදා ගන්න එකයි තියෙන්නේ. කාලය ඇඳලා ජීවත් වෙන්න ඕන මැරෙනකම්. නේද? හොරකම් කරලා හරි අර කියන්නේ නේද? බල්ලෝ මරලා හරි සම්භාරල්ලි හම්බ කරන්න ඕනේ කියලා එයාට පින්වත්නි මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. හැබැයි එයා මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා කියලා දන්නේ නැහැ. හරිද? ඒක මිත්‍යා දෘෂ්ටිය කියලා දන්නේ නැහැ. අන්න ඒ නොදන්නාකම හින්දාම ඒ තැනත්තා නේද? අන්න ඒ තැනත්තා මිත්‍යා දෘෂ්ටිය කියලා දන්නේ නැහැ. එහෙනම් එයා මිත්‍යා දෘෂ්ටිකයි. හරිද? දැන් අපි දන්නවද නැද්ද? මම මෙහෙම අහන්නම්. මේ බෞද්ධ අපි සම්මා දිට්ඨිකද මිත්‍යා දිට්ඨිකද? මොකද උත්තරයක් දෙන්න අමාරු. මේ බලන්න. මේ දැන් කරපු වැරදි වල කර්මඵල විශ්වාසය කියලා කියද්දී යමෙක් වැරදි කරා නම් ඒ වැරද්ද පිළිබඳව ඒ තැනැත්තාට දඬුවම් හම්බෙනවා කියලා දන්නවද නැද්ද? නේද? කරපු වැරදිවල විපාක තියෙනවා. විපාක තියෙනවා. නේද? එතකොට එහෙනම් ඒක අපි අපේ හිතෙන් අපි දන්නවද නැද්ද?
එහෙනම් අපි එතනදී ගත්තාම අපේ අපි ඒ අතීත දැනුම අනුව දන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා අපි දන්නවා. එහෙනම් අපි සම්මාදිට්ඨිකද මිත්‍යා දෘෂ්ටිකද? සම්මාදිට්ඨිකයි. එතෙන් සම්මාදිට්ඨිකයි නේද? එතකොට ඔන්න දැන් මෙහෙම හිතන්නකෝ. කවුරු හරි අපේ ගෙදර ඇවිල්ලා කවුරු හරි කෙනෙක් අපේ ගෙදර ඉන්න අපේ කිසි වැරද්දක් කරන්නේ නැති අහිංසක කෙනෙක් ඉන්නවා කියන තාත්තා හරි අයියා හරි කවුරු හරි ඉන්නවා කියනකොට මෙයාට ගහලා යනවා. මොන හරි කතාවකට කාගේ හරි කේලමක් අහලා ගහලා යනවා. නැත්තම් බලෙන් අපේ ඉඩමක් අල්ල ගන්නවා. ඉතාමත්ම නරක විදිහට කෑකෝ ගහලා වැට මෙහාට කරලා ඉඩමක් අල්ල ගන්නවා. නැත්තර ඉදිරිය ගහලා යනවා. ගහලා ගියට පස්සේ අපි ගිහිල්ලා අපි ඉතින් කලදර කරන්න යන්නේ. අපි ගිහිල්ලා පොලිසියේ පැමිණිලා කරනවා. ඊට පස්සේ උසාවියට දානවා. දැන් අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මොකද්ද? මෙයා ලොකු වැරද්දක් කරේ. මෙයාට දඬුවම දෙන්න ඕනද නැද්ද? ඇත්තටම මෙහෙම වැරද්දක් කරොත් දඬුවම දෙන්න ඕනද නැද්ද? මේක හරි අහිංසක මිනිස්සුන්ට තලා පෙලා හරියට හිරිහැර කරලා කටයුතු කරොත් දඬුවම දෙන්න ඕනද නැද්ද? දෙන්න ඕනේ නේද? උසාවියෙන් කිසිම දඬුවමක් දෙන්නේ නැහැ. දැන් අපි පීඩාවකට පත් වෙනවද නැද්ද? ඇයි අපේ පීඩාව? අපි පීඩාවට පත් වෙනවා. එහෙම නිදැල්ල ඉඳ දෙන්න පුළුවන්ද? හරිද? වැරද්දක් කරා නම් දඬුවමක් තියෙන්න ඕනේ නේද? වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් තියෙන්න ඕනේ. වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් නැහැ කියන හින්දා තමයි අපිට පීඩාව. හවුද නැද්ද? මොකද්ද? වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් නැහැ. වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් නැහැ. ඒක හරි දෘෂ්ටියක්ද වැරදි දෘෂ්ටියක්ද එතකොට? නේද? ඒක වැරදි දෘෂ්ටියක් කරපොට එහෙම දෙයක් වුණොත් එහෙම අන්න බලන්න අන්න එහෙම දෘෂ්ටිමට උපදිනවා. මේක හොඳටම ප්‍රකට වෙනවා. මං දන්නවා ඒක. ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා දන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපිට මේ උපදින ශරීරය හෝ නැත්නම් ශරීරය ආශ්‍රය කරගෙන හටගන්න වේදනාව හෝ සංඥාව හෝ නැත්නම් ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරාදී සංකාර හෝ නැත්නම් මේ දැනීම මාත්‍රය කියන විඥානය මේවා මම මගේ කියලා ගන්න බෑ කියලා බුදුජානක විසින් දේශනා කරලා තියෙනවා. මම මගේ කියලා මට දැනෙනවා නම් අතීතයේ ඉඳන් වර්තමානය දක්වා අරගෙන ආපු අනාගතය දක්වා දිවෙන ආත්මීය හැඟීම කියලා කියන්නේ සම්මා දිට්ඨියක්ද මිත්‍යා දෘෂ්ටියක්ද? ආත්මයක් ඇත කියලා දැනෙන හැඟීම සම්මා දිට්ඨියද මිත්‍යා දෘෂ්ටියක්ද? ඒක මිත්‍යා දෘෂ්ටියක්. හරි. එහෙනම් ඒක මිත්‍යා දෘෂ්ටිය විදිහට දන්නවද නැද්ද? දැන් දන්නවා. ඒක දැනගත්තා කියලා ආත්ම හැඟීම එන්නේ නැද්ද? එනවා. එනවා නේද? ඒක දැනගත්තට ආත්ම හැඟීම එනවද නැද්ද? අන්න බලන්න. අන්න ඒ දන්න කෙනාට තමයි කියන්නේ සම්මා දිට්ඨිය කියලා. මම දන්නවා මගේ තුල මිත්‍යා දෘෂ්ටිය උපදිනවා කියලා. සමහර ඇත්තෝ මිත්‍යා දෘෂ්ටිය උපදිනකොට මිත්‍යා දෘෂ්ටිය උපදිනවා කියලා දන්නේ නැහැ. සමහර ඇත්තෝ මිත්‍යා දෘෂ්ටිය උපදිනකොට මේ බලන්නකො මේ බුදුරජාන් වහන්සේ අනාත්මයි කියලා දේශනා කරලා තියෙනවා. මට ආත්මීය හැඟීම් එනවා නේද? මට ආත්මීය හැඟීම් එනවා. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට දන්නවා. හරිද? සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය විදිහට දන්නවා. එතකොට යමෙක් මිත්‍යා දෘෂ්ටිය විදිහට හඳුනනවාද සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය විදිහට අඳුනනවාද? එයා නිවැරදි දෙයක් අඳුන ගන්නවාද නැද්ද? මිත්‍යා දෘෂ්ටිය විදිහට දන්නවා. දැන් අර දෙන්නගේ වෙනසක් තියෙන්න ඕනේ මොකක්ද? මිත්‍යා දෘෂ්ටිය විදිහට සමහර අය දන්නේ නෑ, සමහර අය දන්නවා. දැනගත්ත පමණින් ඊතනත්තාට සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. හැබැයි ඒ කියන්නේ ඒ දැනගත්ත පමණින් එයාට හැම වෙලේම මිත්‍යා දෘෂ්ටිය උපදින්නේ නැතුව නෙවෙයි. මිත්‍යා දෘෂ්ටියට අදාළ දේවල් උපදිනවා එයා තුළ. ඒතර මිත්‍යා දෘෂ්ටිය විදිහට දන්නවා, සම්මා දිට්ඨිය විදිහට දන්නවා නම් එපමණකින් ඊතනත්තා සම්මා දිට්ඨිය වෙනවා. හැබැයි මේක ලෝකෝත්තර සම්මා දිට්ඨිය නෙවෙයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය
නෙවෙයි ඒක ගැන අපි පස්සේ කතා කරනවා මේ සූත්‍රයේදී සඳහන් වෙනවා සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා එකක් සම්මාදිට්ඨියම කොටස් දෙකකට බෙදෙනවා එකක් ලෝකෝත්තර සහ අනිත් එක ලෞකික වශයෙන් තියෙන ඒ කියන්නේ උපදිවිපාක සහිත පුණ්‍යභාගී වූ උපදිවිපාක සහිත වූ සම්මාදිට්ඨියක් තියෙනවා ඒ ගැන අපි ඊළඟ දවස් සාකච්ඡා කරනවා නමුත් අද අපිට ඕන කරලා තියෙන මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය සහ සම්මාදිට්ඨිය කියන දේ අපි සම්මාදිට්ඨික වෙන්නේ කොයි තැනකින්ද කියලා මේ අපේ මානසිකාරයට අනුව තෝරා බේරා ගන්න ඕන මොකක්ද මේ කියන්නේ කියලා හරිද දෘෂ්ටිය කියන්නේ යම්කිසි වැඩපිළිවෙලක් නේද ඒ දෘෂ්ටිය කියන වැඩපිළිවෙල දැන් ඕකටම අදාළ දෙයක් තියෙනවා අපි මෙච්චර දවසක් සාකච්ඡා කරපු මේකේ මේ මොකද සබ්බාස සූත්‍රේ යමෙක් යෝනිසෝ මානසිකාරය කියන්නේ අහනවා දන්න හුට හා දක්න හුට මම ආශ්‍රවශය කිරීම කියමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමක් දන්න හුට දක්න හුටද යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය කියන එක දන්න සහ දකින්නට කියලා හරි දැන් මම කියනවා මෙහෙම යම් උපකරණ දෙකක් තියෙනවා එක උපකරණයක් නිවැරදිව කටයුතු කරනවා අනිත් උපකරණය වැරදියට කටයුතු කරනවා වැරදියට නිෂ්පාදන සකස් වෙන උපකරණය වැරදි කියලා දැනගත්තොත්ද නැද්ද අපි ඒක සකස් කරගන්න නේද මේකෙන් එළියට එන්නේ වැරදි නිෂ්පාදනයක් කියලා දන්න කෙනා බලනවා මේකේ මොකක් හරි දෝෂයක් ඇති නේද ආංගේ ක්‍රියාවලිය ඒ මැෂින් එක සිද්ධ වෙන්නේ ක්‍රියාවලිය ආංගේ ක්‍රියාවලිය වැරදි ක්‍රියාවලියක් කියලා දන්න ඇත්තෝ ඒ මැෂින් එක නේද එහාට මෙහාට කරලා කෑලි ගලවලා අලුතෙන් කෑලි දාලා හරි මොනවා හරි කරලා හදනවා දන්න නැති අය ආයෙනම් මේ මැෂින් ගැන කතා කරනකොට දන්න අය වැරදි නිවැරදි මැෂින් තියන අය ඉන්නවා වැරදි මැෂින් තියන අය දන්න ඉන්නවා නේද වැරදි මැෂින් කියලා වැරදි නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ කියලා දන්න අය ඉන්නවා වැරදි නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ කියලා නොදන්න අය ඉන්නවා තේරෙනවද වැරදි නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ කියලා දන්න ඇත්තෝ ලහි ලහියේ මොකද කරන්නේ අරක හදා ගන්න එහෙනම් අපේ තුල මිත්‍යා දෘෂ්ටිය උපදිනකොට මිත්‍යා දෘෂ්ටිය උපදිනවා කියලා අපේ මනසට අඳුනා ගන්න පුළුවන් වෙන්නේ වෙනවා නම් එපමණකින් මම සම්මා දිට්ඨිය. ඒ ප්‍රමාණයටයි සම්මා දිට්ඨිය. හරිද? එහෙම නැතු මේ. එතකොට මං අහන මේ අතංගේ. එහෙනම් මං කිව්වොත් විතක අපි මිත්‍යා දෘෂ්ටිකයි විතක අපි සම්මා දිට්ඨිකයි සෝවාන් පරස්ත පුද්ගලෙ බවට පත් වෙන කම්ම. එහෙමද නැද්ද? නේද? මෙන්න මේ වචනේ සම්මා දිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද කියන්නේ. අක්කට තමයි දිගටම වැඩියෙන් සැලකුවේ අපේ අම්මා. හරි. මං ගැන වැඩිය බැලුවෙම නැහැ. හරි. මට බැලුපු නැති අක්කට වැඩියෙන් සැලකපු අම්මා අක්කගෙම සැලකුම් ගත්තද? මං ඕන්නේ නැහැ. මම මොකටද අම්මා සැලකන්නේ? මොකද වැඩි? ඒක සම්මාදිට්ඨිකද මිත්‍යා දෘෂ්ටිකද? ඒක නේන්න. දැන් කෙනෙක් ඉන්නවා කෙනෙකුට ඒ හැඟීමම එනවා. හැබැයි ආ දන්නවා ඒක මිත්‍යා දෘෂ්ටිකයි කියලා. නේ දැන් එයා මොකද කරන්න ඕනේ? ඉක්මනට එක හදා ගන්න ඕනේ. හදා ගන්න නේද? එහෙම බෑ. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම වෙන්නේ? මට මේ මිත්‍යා දෘෂ්ටිය උපදිනවා. හරිද? මොකද මවුට කළ උපස්ථානයේ විපාකය නැත කියන මිත්‍යා දෘෂ්ටිය දැන් ඉපදිලා තියෙන්නේ. හරිද? ඒකට මට එක හදා ගන්න ඕනේ. ආන්ගේ තැනේදී අන්න ධර්මය හොයන්න යා උත්සාහ කරන ඇයි මගේ මේ මනසේ මට මෙහෙම දැනෙනවා? මට මේක වෙනස් කර ගන්න ඕනේ. එහෙම නේද අපි හුඟක් දේවල් වෙනස් කරගන්න නේද මට මේක වෙනස් කරගන්න ඕනේ කියලා උත්සාහ කරනකොට අන්න ඒ මව් කියන කෙනා කොච්චර තමන් වෙනුවෙන් කටයුතු කරාද නේද අක්කට සලකුවා වෙන්න පුළුවන් නමුත් මම සසර ජීවිතේ අම්මගේ ආරාධනාවක් ඇතුවද තාත්තගේ ආරාධනාවක් ඇතුවද මං ඉන්නේ ඒකට මට කියනවා ඔයා මේන්න කියලා නෑ බලහත්කාරයෙන් එන්නේ නේද හරියට සමහර දරුවෝ දෙමාපියන්ට දොස් කියනවා හැදුවා නම් ඉතින් නේද
වැදුවා නම් ඉතින් හදන්න ඕනේ කියලා. එතකොට එහෙම කතා කරන්න බෑ. අම්මගේ තාත්තගේ ළඟ ඒ පොහොරක වැටුනේ සසර කරුමෙට. නේද? එවැනි පොහොරක් සකස් වෙච්ච තැනක පහළ වුණේ සංසාරගත කර්මයකට. අන්න ඒ කර්මය හේතුවෙන් මම මේ ලෝකෙට නන්නාදුනන තැනක නන්නාදුනන පරිසරයක ගොළුවෙක් වගේ අන්ධයෙක් වගේ බිහිරෙක් වගේ කොරෙක් වගේ නන්නාදුනන තැනක පහළ වෙන්නේ කොහොමද? අන්ධයෙක් වගේ ඇයි ඇහැට පේවුනට තේරෙන්නේ නැහැ මොකුත්. කන් දෙක ඇහුනට තේරෙන්නේ නැහැ මොකුත්. අතපයවත් උස්ස ගන්න බෑ, කොන්දවත් හොල්ල ගන්න බෑ. කොරෙක් වගේ, මන්දබුද්ධිකයෙක් වගේ හරිම අසරණ තත්වයකින් පහළ වෙන්නේ. ආන්ගේ පහළ වුණාට පස්සේ මගේ දරුවාය කියලා අරගෙන නේද වැසිකිළිවල වලට දාන්න නැතුව, කඩින්ට දාන්න නැතුව, කැලේ අතහැරලා එන්න නැතුව ඒ මොකක්වත් කරන්නේ නැතුව අනේ මගේ දරුවාය කියලා අරගෙන නේද පොඩි කාලේ ඉඳන් අතපය අත ගාලා හැදීම. එතකොට ඒ හැම දෙයකදීම එතුමා තාත්තාගේ මව්ගේ කියන දෙපාර්ශයේම චිත්ත සන්තානය හැම නිමේෂයකම තියෙන්නේ දරුවා 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 කියන අදහසෙන්. ඉතින් මේ විදිහට කාලයක් කාලයාගේ ඇවෑමෙන් ඒ යුතුයකම් ඔක්කොම කරලා කාලයකදී පොඩි පොඩි පෘථග්ජන ස්වභාවයේ හින්දා වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන් යම් ආකාරයක. නමුත් අර කරපු කොටස් ටික ගැන නිවැරදි දැක්මක් තියෙන කෙනාට මොනවාක්වත් කවදාකවත් අදහසක් පහළ වෙන්නේ නැහැ. මම මේ අතන මෙහෙම කියන්නම්. වැඩිහිටි තත්වයකට පත් වෙනකොට දෙමාපියෝ සමහරවිට හරි හිතුවක් ආරද නැද්ද? නේද? ගොඩාක් ගැටලු තියෙන අපිට ගොඩාක් ප්‍රශ්න තියෙන, ගොඩාක් කාර්යබහුල වෙලා තියෙන අයට වදයක් වෙන අවස්ථා නැද්ද? නිකන් අනවර්තේ නිකන් අසනීපයක් කළා වදයක් වුණේ. නිකන් බොරුවට වචන වලින් අර හැමේ වදයක් වෙන අවස්ථා නැද්ද? තියෙනවා නේද? ඒ වෙලාවට මොකද හිතෙන්නේ? කර්මයක් කියලා හිතෙනවා, පැත්තක දාලා ඉන්න හොඳයි කියලා හිතෙනවා. අන්න බලන්න පින්නන්නේ අනිත් පැත්ත බලන්නකො. ඒ දෙන්නා අපි වගේ ගොඩාක් කාර්යබහුලව ඉන්න කාලේ මම් පුංචි ළමයෙක් විදියට හොඳට පිස්සු විකාර නැටුවද නැද්ද? නේද? ඒ වෙලාවේ කට්ටිය අපි වයින් කරාද? නෑ නේද? හැම දෙයකටම සමාව දෙමින් හැම වෙලේම මොන වැරද්ද තිබුණත් අනේ මගේ දරුවාය කියලා හැම වෙලේම බැලුව හැදුවා නේද? එහෙනම් අද මම ඒකට කෘතගුණ දක්වන්න වෙනවද නැද්ද? එහෙනම් අද මම ඒක කරදරයක් කියලා හින්දලා හරියන්නේ නෑ. ඔන්න ඔය විදිහට කියනකොට අර කරදරකාරී අම්මා තාත්තාගේ ගැන අනුකම්පාව උපදිනවද නැද්ද? නේද? දායාලා හරියට කාර්ය බහුලව ඉන්න වෙලාවේ, හරියට වැඩ ගොඩක් තියෙන වෙලාවේ නේද? සමහර රතු බිලක් ඇවිල්ලා තිබ්බ වෙලාවෙ වෙන්න පුළුවන් සමහර විට නේද? පොලී ගෙවන්න වෙලාව තිබ්බ වෙලාවෙ වෙන්න පුළුවන්. මම ඇල්ලුවද නැද්ද අඩව්ව? මට අලුත් බෑග් එකක් ඕනමයි කියලා නේද? ඈ මට අහවල් විනෝද ගමන යන්න ඕනමයි කියලා නේද? ඒ කට්ටිය ගැන හිතන්නේ නැතුව ලොකු නේද? ඒ දෙන්න එතකොට කල්පනා කරේ අනේ අතින් අපි මොන දුකක් හරි ඉඳගම නොකා නොබී හරි ඉඳලා මේක කරන්න ඕනේ කියලා හිතුවේ නේද? එහෙම හිතලා ඒව කරා. අද හැබැයි යාලා අපේ තත්ත්වෙට වැටලා යාලා දැන් එක එක ඕන කියන භාවනා කරන්න යන්න ඕනේ කියනවා. තව එක එක වට යන්න ඕනේ කියන එහෙම නැත්තම් ඇත්තටම කියනවා අහවල් ඥාති ගෙදර යන්න ඕනේ, අරහේ යන්න ඕනේ, මෙහෙ යන්න ඕනේ කියලා අඬ අඬ කියන වෙලාවට. ඒතර අපිට හිතෙන්නේ මෙච්චර මම මේ කරදරකාරී ඉන්නවා, මේ යන්න ඕනේ කියනවා, මොන විකාරයක්ද මේ? දැන් මේ දැන් ගිහිල්ලා ආව විතරයි කියලා. ආන් ඒ වෙලාවට අපිට අනිත් පැත්තට මතක් වෙනවා නම් පොඩි කාලේ මං වෙනුවෙන් කරපු දේ කියලා නේද? අනුකම්පාවක්මයි, කරුණාවක්මයි, කරුණාවක්මයි අනුකම්පාවක්මයි ඇති වෙන්නේ. අන්න බලන්න දැන් මම මේ කියපු දේ හින්දා එවැනි අදහසක් කොහේ හරි තැන කාට හරි තිබ්බනම් ඉක්මනට දෙමාපියෝ ගැන කරුණාව උපදිනවද නැද්ද? නේද? අපි හිතන විදිහ අනුවයි අපිට සිතුවිලි එන්නේ. හිතෙන විදිහ අනුවයි සිතුවිලි එන්නේ. හිතෙන්නේ අපේ දැක්ම අනුව නේද? මම අර කියන්නේ සමහර අය ඉන්නවා වතුර වීදුරේ භාගයක් තියෙනවා නම් පිරිලා එයාට පේන්නේ මඩුව. ඒ හින්දා එයා හැම වෙලේම ඉන්නේ දුකෙන්. දැකලා තියෙනවද මේ ලෝකේ මොන දේවල් තිබ්බ සන්තෝෂයෙන් ඉන්නා ඉන්නවද දැකලා තියෙනවද?
හරි වැඩි ගන්න සන්තෝෂයෙන් ඉන්න හොඳට hina වෙලා කතා කර. ඒ කවුද? වතුර වීදුරුවේ අඩුව දකින්න අය නෙවෙයි. භාගයක් පිරිච්ච වතුර වීදුරුවක් තියෙනවා නම් සමහර අය අඩුවමයි දකින්නේ සමහර අය පිරිච්ච ටික දකින්නේ. පිරිච්ච ටික දකින්න කෙනා අනේ වතුර භාගයක් තියෙනවනේ මේ වීදුරුවේ කියලා සන්තෝෂයෙන් ඉන්නවා. අන්න ඒ වගේ එක එක්කෙනාට එක එක්කෙනාට මේ ලෝකේ දැනෙන්නේ Tamange අතීත භාවිතය අනුව අතීත දැනුම අනුව. ඒකට කියනවා දෘෂ්ටිය කියලා. වැරදි දෘෂ්ටිය ඇති වෙනවා. ඇති වෙන වැරදි දෘෂ්ටිය වැරදි දෘෂ්ටියක් කියලා යමකට දැනෙනවා නම් ඒ දැනීම සිද්ධ වෙන්නේ එක්තරා සම්මාදිට්ඨියකින්ද නැද්ද? එක්තරා සම්මාදිට්ඨියකින් ඒක සිද්ධ වෙන්නේ. නේද? මෞට කළ උපස්ථානේ විපාක ඇත කියලා දැනෙච්ච අය දැනුණොත් පින්නත් මේක ඒ දැනෙච්ච අයගේ ජීවිතේ කොච්චර වෙනස් වෙනවද බලන්න. අම්මා තාත්තට එහෙමනොත් එහෙම ආහාරයක් උනා දෙන්නේ කොහමද? නේද? ඒක ලොකු විපාක තියෙනවා කියන්නේ පුණ්‍ය විපාක තියෙනවා. පින්. හරි පින් කරන්න මේ පින් කරන්න හතර දිබ්බාගේ දුවන්න ඕනේ නෑ ලොකුවට. දුවන එක බොහොම හොඳයි එපා කියලා නෙවෙයි කියන්නේ. ගෙදර තියෙන පින් උල්පතක් තියෙනවා. තමන්ට පින් කරගන්න එක වෙන කෙනෙකුට බෑ. අපිට අල්ලපු ගෙදරට ගිහිල්ලා අපිට ඒක කරන්න බෑ. තමන්ට පින් උපදවා ගන්න පින් උල්පතක් ගෙදර තියෙනවා. ඒ කවුද? අම්මයි තාත්තයි. ඉතින් චේතනාව පිරිසුදු කරගෙන ගිහිල්ලා දෙන කහට උගුර හරි. හරි. මොකද ඉතින් ඇයි දිව ගිලෙන්න ආවද මෙච්චර වෙලා ඉන්න බෑද පොඩ්ඩක් මේ ගෙනත් දෙන කහ. නේද? ගිහිල්ලා තියලා බොනවා නම් බොනවා නැත්තම් නිකන් ඉන්නවා වගේ නිකන්. නේද? ඔච්ච කෑ ගහන්න නැතුව ඉන්නවකෝ. නේද? හදලා ගෙනත් දෙනකන් කියලා. ඒ විදිහට නැතුව නේද? බොහෝම ගෞරවයෙන් ඉතාම ආදරෙන් ළඟින් තියලා නේද පූජාවක් පූජා කරනවා වාගේ මාව මේ ජීවිතයට සකස් කරගත්තේ මගේ මේ නේද මං අද පොළවේ පය ගහලා ජීවත් වෙන්නේ මම මේ හැමදේම කරන්නේ නේද මේ අම්මයි තාත්තයි මාව හදපු හින්දායි කියන හැඟීමෙන් පූජාවක් කරනවා වාගේ මවට පියාට ගිහින් දෙන්න පුළුවන් නම් ආහාර ටික නේද තේ ටික ඒක මහා පින් සහිත දෙයක්. එතකොට අන්න ඒ නිවැරදි දෘෂ්ටිය හැම නිමේෂයකම තියෙන්න ඕනේ. දන්නවද? මගේ පාත්‍රයට එකතු වෙන දාන ටික පවා ඕනම් මට අම්මට තාත්තට දෙන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. වික්ෂුන් වහන්සේට පුළුවන් තමන්ගේ මවතුමියට පියතුමාට ඕන තරම් සලකන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් අන්න බලන්න දැන් අපි තේරුම් ගත්තේ මෙතනදී අපිට දැනෙන දේ අපිට තේරෙන හැඟෙන ඔක්කොම හරිමයි කියලා හිතන්න හොඳ නැහැ. එතකොට මොකක් එක්කද සංසන්දනය කරන්නේ? කොහොමද මේක හොයාගන්නේ? සම්මාදිට්ඨිකයා තුල තියෙන ලක්ෂණත් මිත්‍යා දෘෂ්ටිය තුල තියෙන ලක්ෂණත් ඔක්කොම බුදුජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. එහෙනම් අපි හැම වෙලේම සංසන්දනය කරන්න ඕනේ මගේ හිත මගේ සිත සංසන්දනය කරන්න ඕන මොකක් එක්කද? ධර්මයත් එක්ක හරියටම හරි ධර්මයත් එක්ක සංසන්දනය කරන්න ඕන. හරි? එක එක්කෙනා කියන ඒවත් එක්ක නෙමෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන ධර්මයත් එක්ක මම මගේ හිතේ උපදින සිතුවිලි සංසන්දනය කරනවා. බුදු පියාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා ආත්මයක් නැත. මගේ හිතේ මොකක්ද වෙන්නේ? ආත්මයක් ඇත. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ නේද පංච උපාදානස්කන්ධේ දුකයි කියලා මගේ සිත සංකිටේන පංච උපාදානස්කන්ධා සුඛ ඒක සැපයි අනිත් පැත්ත මේ මනුස්ස ශරීර අසුබයි කියලා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා මට එන සිතුවිලි මොකද්ද මේ මනුස්ස ශරීර සුවයි සැපයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා නේද ආන්දර ගන්න මේ ඔක්කොම අපගමන මේ ඔක්කොම විකෘති මේ ඔක්කොම සංඥා විපල්ලාස වෙලා නැත්නම් සංඥා වෙනස් වෙලා නේද ලෝකය අනිත්‍යයි කියලා දේශනා කරලා තියෙන බුදුදහම වහන්සේ මරණකම් හරි නිට්යයි කියලා මගේ හිත කියනවා නේද එතකොට ඒ වගේ එන මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට හඳුනා ගැනීමයි හඳුනා ගන්නේ නම් එයා ඒක අයින් කර ගන්නවා හරියට මෙන්න මේ වගේ
උපතින් අන්ධ පුද්ගලයෙක් ඉන්නවා. එයාට මොකුත් පේන්නේ නැහැ උත්පත්ති. හැබැයි එයා කොරයි. එයාගේ කකුලක් කොර වදිනවා. කකුලක් ඇදයට යන්නේ ඇවිදිද්දි. එයා කවදාකවත් දන්නවද එයාගේ කකුල කොරයි කියලා? ඇවිදිද්දි ඇදයට යන්නේ කියලා දන්නවද? දන්නේ නැහැ. ඇයි ඒ? එයා කෙලින් ඇවිදින අය දැකලා නැහැ. කොයි හරි වෙලාවක යාගේ ඇස් දෙක හොඳ වෙනවා. හොඳ කරනවා කියන්නේ කවුරු හරි කෙනෙක්. ආන් දැන් එයා දකින්න කෙලින් ඇවිදින අය ඉන්නවා. අනේ මම මේ ඇදයට නේ ඇවිදින්නේ. ඇදේට ඇවිදිනවා කියලා දැනගත්ත ගමන් ඇදේ හරියනවද? නැහැ. නේද? හැබැයි ඇදේට ඇවිදිනවා කියලා දන්නේ නැත්තම් ඇදේ හරි ගස්ස ගන්නෙත් නැහැ. දැනගත්ත දවසේ ඉඳලා තමයි එයා උත්සාහ ගන්නේ මගේ කකුල හොඳ කරගන්න ඕන දැන් ඉතින් කියලා. නේද? අන්න ඒ වගේ අපේ හිත ඇදයි. හිත ඇදයි. ඒකට හරියට හිතන්න දන්නේ නැහැ. උපදින්න තියෙන ඇදයක් තියෙනවා වගේ. ඒකෙන්ද මොකද වෙන්නේ? අනිත්‍ය ලක්ෂණය තියෙන ඒවා නිත්‍ය වශයෙන් පේනවා. ඇදේට පේන්නේ. හරිද? අනාත්ම වශයෙන් තියෙන ඒවා ආත්ම වශයෙන් දැනෙනවා. දුක් වශයෙන් තියෙන ඒවා සැප වශයෙන් දැනෙනවා. ඉතින් ඔය විදිහට මේ ලෝකේ වෙනස් වෙලා දැනෙන අසුභ වශයෙන් තියෙන ඒවා සුභ වශයෙන් දැනෙනවා. අන්න ඒක දැනෙනකොට මට තේරෙන්න ඕනේ මේක මිත්‍යා දෘෂ්ටියයි මේක වැරදීමකුයි මෙන්න මේ වැරද්ද නිවැරදි කරගත යුතුයි කියලා තේරෙන්නේ බුදුබණ ඇහෙනකොටයි අර අන්ධයාගේ අන්ධ බව නැති වෙනකොටයි කකුල ඇදයි කියලා දැවුනේ. ඒ වගේ බුදුබණ ඇහෙන කෙනාට දැනෙනවා පින්නත් මේක මගේ හිත ධර්මානුකූල නැත මගේ හිත තුළ උපදින හැඟීම් ධර්මයට අනුකූල නෑ එහෙනම් මගේ හිත සම්මා දිට්ඨික විතක තියෙනවා පොඩ පොඩ තියෙනවා පන්සලට ගිහිල්ලා භාවනා කරනකොට කේසා ලෝමානකා දන්තා තචෝ මන්සන්න ආරු අට්ටි මිඩන් ආයතෝර තියෙනවා ඔක්කොම එකයි වගේ හරි හැබැයි මුණුපුරාගේ හරි මිනිපිරියේ හරි විවාහය ගැන කතා කරනකොට කේස් ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු වලට කුලයක් දානවද නැද්ද නේද ඒක නේන එතකොට සමාන නැහැ ඒකයි කියේ විතක මිත්‍යා දෘෂ්ටිකයි විතක සම්මා දිට්ඨිකයි කියලා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය විදිහට දැනගෙන යම් කිසි කෙනෙක්ගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම සඳහා කටයුතු කරන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය විදිහට දැනගෙන ඒ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම සඳහා කටයුතු කරන්න ඕනේ. ආන්ගේ ප්‍රහාණය කිරීම සඳහා යම් කිසි සිහියක් තියෙනවනම් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියයි කියලා සිහියක් තියෙනවා නම් ආන්ගේ සිහියට කියනවා සම්මා සති සම්මා සතිය කියලා. මේ සූත්‍රයේදී එහෙමයි සම්මා සතිය හඳුන්ලා තියෙන්නේ. ඊළඟට ඒ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම සඳහා යම් වීරයක් යෙදෙනවා නම් අපේ సంతානේ ඒකට කියනවා සම්මා වායාම කියලා. හරිද? එතකොට බලන්න පින්වත්නි මේ මිත්‍යා දෘෂ්ටිය විදිහට දැනගෙන කටයුතු කිරීමෙන් යාගයේ තුල සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ සම්මා දිට්ඨියත් එකම මිශ්‍ර වෙච්ච එකතු වෙච්ච සම්මා වායාමයක් තියෙනවා. අර ඒක අයින් කරන්න වීරිය කරන වෙලාවේ නේද තමන්ගේ හිතෙමනේ ඒකෙන්නේ. එතකොට බලන්න අන්න බලන්න එකතු වෙන හැටි කියන්නේ ඒක අපේ හිතේ මේවා එකතු වෙලා හැංගීම උපදිනවා. ඊළඟට මේක මිත්‍යා දෘෂ්ටියයි කියලා දැනගන්නේ සිහියෙන්. නේද? අන්න එතකොට යෙදෙන්නේ මොකද්ද? සම්මා සතිය යෙදෙනවා. එහෙනම් සම්මා සතියත් සම්මා වායාමත් සම්මා දිට්ඨියත් එකතුනාද නැද්ද? නේද? මේ අතීත හේතු නිසා හටගත්ත ඒවා එකතු වෙලා හේතු වෙලා ඔන්න දැම්මට අදහසක් එනවා නේද මේ මිත්‍යා දෘෂ්ටිය අයින් කරන්න ඕනේ කියලා. හැබැයි අනිත් ඒවා තාම එකතු වෙලා නැහැ. අනිත් එක මේවත් ඉහළම තැනකට එකතු වෙලා ඉහළම තැනකට ඒ කියන්නේ ඉහළම මට්ටමට මාර්ගංග දක්වාපත් වෙලා නැහැ. නමුත් එකතු වෙන හැටි තේරෙන්නයි මම එහෙම කිව්වේ. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනාට අපිට දැන් මිත්‍යා දෘෂ්ටික අදහස් එනවා. බලන්නකො මට ආත්මීය හැඟීම් එනවා නැත්තම් මට මෙහෙම හිතෙනවා මට කර්මපැල පැත්තක තියලා අන්න අර මනුස්සයට දෙකක් තුනක් දෙන්න හිතෙනවා කියලා මිත්‍යා දෘෂ්ටික අදහස එනවා නේද? ආන්ගේ අදහස නැති කර ගැනීම සඳහා මගේ හිතෙන්න
මම එතකොට දන්නවා මිත්‍යා දෘෂ්ටිය මිත්‍යාද මට කර්මඵල පැත්තකින් තියලා යන්නේ මට මගේ ළඟ මිත්‍යා දෘෂ්ටික අදහස් නෑ කියලා මම දන්නවා මේක මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි ඉන්නේ කියලා. ඒ එනකොට මමම ඒක පිළිබඳ සිහියක් උපදවා ගන්නවා. හරි මේක මිත්‍යා දෘෂ්ටිය කියලා. ආන් එතකොට බලන්න මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට දන්න පමණින් මම සම්මාදිට්ඨිකයි. මිත්‍යා දෘෂ්ටිය එනවා තමයි. හරි එපමණකින් මං සම්මාදිට්ඨිකයි. දැන් මොකද වෙන්නේ? එන එකට අනුව මේක ප්‍රහාණය කරන්න ඕනේ කියලා. අර සම්මා දැන් එපමණකින් සම්මාදිට්ඨික කියන්නේ ඒ සම්මාදිට්ඨියත් එක්ක මේක ප්‍රහාණය කරන්න ඕනේ කියලා එන සිහිය සම්මා සතියයි. ඒ සඳහා එන වීරිය සම්මා වායාමය. අර බණ්ඩ ඒ තුනම එකට එකට යදෙනවා. ඒ තුනම එකට යදෙනවා. එතකොට තමයි ඒ කාරණාව සිද්ධ වෙන්න ඕන විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් මේ අංග එකතු වෙන හැටි අංග මිශ්‍ර වෙන හැටි අපි තේරුම් ගන්න ඕන තේරුම් අරගෙන එක එක පැතිකඩ වර්ධනය කර ගන්න ඕනේ පින්නත් දැන් සම්මාදිට්ඨිය පූර්වාංගම වේ කිව්වා හරිද දැන් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්න යන ගමන ඔන්න දැන් ඉස්සෙල්ලාම තේරුම් ගත්තා තේරුම් ගත කියන සම්මාදිට්ඨිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙලා තව නෑ ආ පූර්වාංගයක් වුණා නේද මගේ තුල උපදින මිත්‍යා දෘෂ්ටිය විදිහට මට තේරුණා ආන් එතනින් තමයි මම පටන් ගන්නෙ නමුත් මම දන්නවා මම දන්නවා මගේ ළඟ මිත්‍යා දෘෂ්ටිය ක්‍රියාත්මකයි කියලා හරිද එතකොට අන්න ඒක නැති කරන්න මම කාරණා හොයනකොට මට හම්බ වෙනවා මගේ හිත ශක්තිමත් කරගන්න ඕනේ කියලා නේද ඒ සඳහා මම කරන්න ඕනේ මොකද්ද කියනකොට ඔන්න මට එන අදහස් තමයි යහපත් සංකල්පනා ඇති වෙන්න ඕනේ නේද යහපත් ක්‍රියාවන් කරන්න ඕනේ ඒ කියන්නේ ප්‍රාණඝාත ආදියෙන් වළකින්න ඕනේ මුසාවාද ආදියෙන් වළකින්න ඕනේ මොකද මගේ චිත්තසංතානේ අවශ්‍ය කරන නේද අවශ්‍ය කරන අංග වර්ධනය කරගන්න කියලා අන්න බලන්න මෙයා ප්‍රාථමිකවම බලනවා මට කර්මපත සිද්ධ වෙන්නේ ප්‍රාණඝාත අදත්තදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරසාවාච සම්ප්‍රප්ලාප කියලා එතකොට දැන් මෙයා වැටෙන්නේ කොහෙටද සම්මා කම්මන්ත සම්මා වාචා කියන තැනට අනේ සීලයයි සම්මා ආජීව වැරදි ආජීවයෙන් වළකින්නවා කියන්නේ වැටෙන්නේ සීලයට හරිද ඒක තුලින් දැන් එයා ඒ දැන් නිවැරදි දෘෂ්ටියකට ඇවිල්ලා සරණාගමණය ඇති කරගෙන ඉස්සෙල්ලාම සීලය සමාදන් වුණා යම් ප්‍රමාණයකට හොඳ දෘෂ්ටියකට ආවා ආපහින්ද බුදුරජාන් වහන්සේ ගැන පැහැදුනා තාම මිත්‍යා දෘෂ්ටි තියෙන බව දන්නවා ඒක නැති කරගැනීමේ වැඩපිළිවෙල කියලා සීලයක සමාදන් වෙලා චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නවා සීලයක සමාදන් වෙලා ඊළඟට එයා බලනවා සීලයෙන් විතරක් චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරන්න බෑ කියලා මොකද කරන්නේ සමාධියට වැටෙනවා නේද ආනාපාන සතිය ආදී භාවනා ක්‍රම භාවිත කරලා සමාධියකට වැටෙනවා එතකොට ඒ සමාධි කොටසට වැටෙනවා සම්මා සති සහ සම්මා සමාධි කියන කොටස ඊළඟට ඒ සමාධිය ඒ සීලය ඒ සමාධිය හේතු වෙලා එයාට මොකද වෙන්නේ තිබ්බට වැඩිය යහපත් දැකීම ඇති වෙනවා තිබ්බට වැඩිය යහපත් දැකීමක් ආය දෘෂ්ටිය අර සීලය අර සමාධිය ඒ දනත්තාගේ දෘෂ්ටිය නිවැරදි කරන්න ආයසරයක් හේතු වෙනවද නැද්ද ඒ දෘෂ්ටිය ඉස්සෙල්ලා නිවැරදි වෙන දෘෂ්ටියට වැඩිය ප්‍රබලයි හරි දැන් ඒක හින්දා ඇතිවන්නා වූ යහපත් සංකල්පනා තවත් ප්‍රබලයි නේද දැන් යහපත් සංකල්පනා ඇති වෙනකොට යහපත් දෘෂ්ටිය ප්‍රබල නම් සීලය ආරක්ෂා වෙන්න හේතු වෙන ප්‍රමාණය තවත් වැඩි වෙනවද නැද්ද වැඩි වෙනවා මේක හරියට නිකන් අටපට්ටම් ගයක් හදනවා වගේ අටපට්ටම් කාමරයක් හදන්න ගියොත් එහෙම මොකද කරන්න වෙන්නේ එක පැත්තක බිත්තිය සම්පූර්ණයෙන් උස්සලා ඉවරලා ඊළඟ පැත්ත පටන් ගන්න නෑ මොකද කරන්නේ රවුමේ යනවා නේද ඕන් රවුමක් මඩපට්ටමට තියාගෙන ගියා ඊළඟ රවුම තියාගෙන ගියා ඊළඟ රවුම තියාගෙන ගියා එහෙම යනකොට එකවරම උඩ නැගෙනවා නේද අන්න ඒ වගේ චක්‍රීය වැඩකදී පින්නන්නේ කොතනින් හරි පටන් ගන්න ඕන නේද නමුත් සම්මාදිට්ඨියම මෙතෙන්දී පටන් ගන්න ඕනේ ඇයි සම්මාදිට්ඨිය නැත්තං එයා සිල් රකින්නේ පූර්වාංග වෙන සම්මාදිට්ඨිය නැත්නම් එයා සිල් රකින්න දෙන්නේ නැහැ.
එනං සීල සමාධි ප්‍රඥා කියන්නේ තමන්ගේ චිත්ත සන්තානගත ශක්තිය වර්ධනය වෙන වැඩපිළිවෙලයි. හරිද? පූර්වාංගම වෙන්නේ ප්‍රඥාව හින්දා ඉස්සෙල්ලා එදිලා තියෙන සම්මා දිට්ඨි කියලා. ඒකින්ද සමහර අයත් කියන මේක ප්‍රඥා සීල සමාධි වෙන්න ඕනේ කියලා. හරිද? අනිත් එක ඒක කියද්දිත් සමහර අයත් කියනවා ප්‍රඥාව ඉවර කරගෙනයි සීලය කියලා. නෑ, ප්‍රඥා සීල සමාධි කියන එකේ වැරද්දක් නෑ. මොකද චක්‍රයක් ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. නමුත් ප්‍රඥාව ඉවර කරගෙන සීලයට එනවාය, සීල ඉවර කරගෙන සමාධියට යනවාය කියලා එකක් නෑ. මේවා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන දේවල්. එකිනෙක එකිනෙක දෙපැත්තට තුන් පැත්තට හේතු වෙන ඒවා. එහෙනම් කොතනකින් හරි පටන් ගත යුතුව තියෙනවා. ඒකින්ද මේක අපි සීලයෙන් තමයි චිත්ත සංවර්ධන වැඩපිළිවෙල සීලයෙන් පටන් ගන්නද, සීලය පිළිබඳ යහපත් දෘෂ්ටිය තියෙන්න ඕනද නැද්ද? ඒකයි කියන්නේ මේ සම්මා දිට්ඨිය පූර්වාංගම වේ කියලා. හොඳයි. එහෙනම් මේ පිළිබඳ අපි නැවත සාකච්ඡා කරනවා. දැන් මේවා වර්ධනය කරන්න සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය කරන ගොඩ කරුණු මේ දෙක කතා කරගත්තට පස්සේ හෙට ඉඳන් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද, සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද, ලෞකික කියන්නේ මොකක්ද, ලෝකෝත්තර කියන්නේ මොකක්ද, මේවා වර්ධනය කරන්න අපි සාමාන්‍ය ජීවිතේ හැසිරෙන්න ඕන කොහොමද කියන එක ගැන සාකච්ඡා කරගන්න පුළුවන් මහා චත්තාරසික සූත්‍රය අනුව. ඉතින් හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා තමන්ගේ බාහුවලය යොදලා හරිහම්බ කරගත්ත ධනෙවේ පහදම් කරලා, බොහෝම වෙහෙස මහන්සි වෙලා හරිහම්බ කර ධනෙවේ පහදම් කරලා ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්තා. මේ හැම දිනාටම ඒ ධර්ම දානමේ පුණ්‍ය කර්මය අන් අයගේ යහපත සඳහා සිද්ධ කරා වූ ඒ දානමේ පුණ්‍ය කර්මය තමන්ටම උතුම් යහපත සඳහා වෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය සඳහන් කරලා තියෙන වැල්ලම්පිටිය මෙගොඩ කොළොන්නාවේ පදිංචි ලක්ෂ්මන් මෙන්ඩිස් හා ධනපාල තෙන්නකෝන්, සේපාලි බාලසූරිය, රමණී බාලසූරිය යන මහත්ම මහත්මීන් කියලා සඳහන් කරලා තියෙනවා.